আমি এখানে মেরি মিনিম পাঠাঙ্গ বলো না। হলে না হ্যাঁ ইদিন কম ডিস্টার্ব করা না নি কারণ না নি আউলে না বেটাকে দেখি দিয়ে না না স্যার বেটাকে নেই আ গেওয়াল কই দাও আগে কলো আ মা মাত্র মাত্র দিনে লাগাদি মাত্র এনো মাত্র মানে আমি আবার পাঁচ জায়গা করতে হবে নেই ব্রান্তর পেতে তো জয়েন করব ඉතින් අපේ ළමයින්ට බලංගෙන ළමයින්ට දැනුවත් කරන්න පුළුවන්ද? ඒ කියල කියන්නේ ඔබතුමාගේ නම, ඉන්ඩෙක්ස් නම්බර් එක මොකද්ද? ඔයා කොහොමද ජොයින් වුනේ? කොහොමද දැනගත්තේ අපි සම්බන්ධයි කියලා දැනුවත් කරන්න පුළුවන්ද? මම සර් දැනගත්තේ මේ YouTube එකේ දැකලා තමයි. YouTube එකෙන් බලවා. ඔව් YouTube එකෙන් බලලා. ඔයා ඉන්ඩෙක්ස් නම්බර් එක මං හිතන්නේ. ඔව්. 500යිද? 500යි. 500 ආ MCA 500යි නේ. හරි. ඉතින් ඔබතුමා ජොයින් වෙලා ජොයින් වෙන කලින් ඔබතුමාට මොන වගේ ෆීල් එකක්ද තිබ්බේ? ඒ කියන්නේ විශ්වාසයක් තිබ්බද ජොයින් වෙන්න හොඳයි කියලා හිතුණාද? ප්‍රීසෙෂන් එක සම්බන්ධයෙන්. ඔව්. කලින් නම් එහෙම සැටිස් තිබුණේ නැහැ අතරම. පස්සේ ඉතින් ආයි වීඩියෝ ටික බලලා බලලා තමයි සර් මේ සැටිස් එකක් ආවේ. ඊට පස්සේ තමයි විශ්වාසයක් ඇති වුණා. ඊට පස්සේ තමයි ජොයින් වුණේ. ඉතින් ඔබතුමා ජොබ් එකක් එහෙම කරනවද මම කරේ? ඔව් ව්‍යාපාරය. හා හා බිස්නස් එකක් කරනවා. හොඳයි නේ. වයස කීයද කොහොමද නැහැ ආන ප්‍රශ්න වලද නැහැ. 26ක් කරනවා හොඳයි හොඳයි ඉතින් මේ වගේ තනවලදී බිස්නස් එකක් කරනවා කියන වටිනවා අතර වටිනවා හොඳ තරකට යන්න පුළුවන් ඉතින් කොහොමද අපි මාස්ටර් කැම්පස් ඇකඩමි එකේ ජොයින් වුණ එක ගැන සහ ඔබතුමා අර්න් කරනවාද ඉතින් ඉගෙනගත්තු දේවල් වලින් ඔව් අතරම සර් දවසට ගේමක් ගහගන්නවා අවුල නැවුල නැහැ හිමීට පටන් ගමු ලොකු ගණන් වලට දවසින් හොයන්න පටන් ගත්තොත් තමයි අපි ආශාව වැඩි වෙනකොට ප්‍රශ්නත් වැඩි වෙනවා දන්නවද අම්ලෝමෝ වැඩි වෙනවා ආශාව වැඩි වෙනකොට එකතකට ප්ලේ කරගෙන ගියා නම් ඒකත් එක්ක ලොස් වෙන තියෙන චාන්ස් එකත් වැඩි රිස්ක් එකත් වැඩි ඒ නිසා අපිට අවශ්‍ය ප්‍රමාණය අපි තීරණය කරගත්තා මෙච්චරක් විතර වෙන කරන්න ඕනේ මෙච්චරක් විතර වෙන කරා අවුල නැහැ ඒතර ඉවසෙ රිටවඩ් වුණා පස්සේ අවුල නැහැ ඕවඩ වන් කරන්න යන්න පුළුවන් දැන් මුල්ම කාලේ මගේත් මම අවුරුදු කාණකට කලින් මුල්ම කාලෙත් මමත් ඔහොමයි දවසකට පුරුකල් 500ක් 100ක් හොයාගත්තත් ඇති කියලා හිටියේ ඊට පස්සේ නෝමල් එක්ස්පීරියන්ස් එක වැඩි වෙනකොට දැන් සාමාන්‍යයෙන් මම උදාහරණයකට කියන්නේ සතියකට එකපාරයි මම මේක ප්ලේ කරන්නේ සතියකට එකපාරයි ඔව් සතියකට එකපාරයි එක දවසයි ඒකත් එකපාරයි බිට්ස් එකක් හරි දෙකක් හරි විතරයි ප්ලේ කරන්නේ ඒකෙත් මට අවශ්‍ය වෙලාව වෙනකම් මම ඉවසීමෙන් මම ඒකට වෙලාව වෙන් කරගන්නවා පැක් දෙකක් විතර ඒකට මම වෙලාව වෙන් කරගෙන ඒ ඉවසීමෙන් ඉන්නවා මට අවශ්‍ය තැන එනකම් ඒ ආවට පස්සේ තමයි ඒතර ප්ලේ කළා තමයි ඒක ගන්න මුතුමට තේරෙනවාද මම කියන එක නේද ඉතින් ඔව් අපේ ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි අපිත් එක්ක ජොයින් වෙන එක සම්බන්ධයෙන් සහ ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි අපිත් එක්ක කෝස් එකට ජොයින් වෙන්න පුළුවන්ද අපි ඇත්තද කරන්නේ ගන්නන දේවල් හොඳයිද නැද්ද කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා ඉතින් ඔබතුමා ඉගෙන ගත්ත කෙනෙක් විදියට මොකද්ද කියන්න තියෙන්නේ ඇත්තටම හොඳයි සර් කියලා දීපු ටික ඔක්කොම කරා ඒ විදියටම ඇත්තටම හොඳයි කියලා තමයි කියන්නේ හරි අපි උගන්නන එකේ ප්‍රශ්න තිබ්බද ඔබතුමාට එහෙම ලොකෝට නම් ප්‍රශ්නයක් තිබුණේ නැහැ සර්. ඉගෙන ගත්ත දේවල් හොඳට භාවිත කරන්න පුළුවන්. ඉතින් අපි උගන්නපු දේවල් ඇත්තද බොරුද? ඒව ඔක්කොම ඇත්ත. ඔක්කොම කළා බැලුවා. ඒ ඔක්කොම කළා බැලුවා 100%ක් වැඩ. 100%ක් වැඩ. ඉතින් අපි කිව්වා ලොස් එක නතර කරන්න මෙහෙමයි නතර කරගන්න ඕනේ මෙහෙමයි කියලා. ඊටමතර දිනන අවස්ථාවන් මෙහෙමයි මේක ඩිප්ලේ ක්‍රියාවලිය කරන්න කියලා ගන්වීම් කටයුතු කරා. ඒ විදිහට ඉවසීමෙන් රූල්ස් ටික ෆලෝ කරලා කරා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එතන හරියනවා බයි. ඉතින් ඔබතුමා ප්‍රැක්ටිස් ෂීට් එක කියලා තිබුණ නැහැ. අනිවාර්යයෙන් කියවන්න ඒක බලනවා මොකද? ඒකදී වැඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒක හදලා එවන්න ඕනේ. මොකද ඒ තුනම භාවිත කරනවත් දැනගන්න ඕනේ. ඉතින් ඒක එක්ස්පීරියන්ස් එකක් වැඩි කරගන්න ඕනේ. ඉතින් මොනවද කියන්න තියෙන අපේ ළමයින්ට අපිත් එක්ක ඉගෙන ගන්න එක හොඳයිද උගන්න පේවා හොඳයි කියලා කිව්වා. හරි. එතකොට මේ ඉගෙන ගන්න බලාගෙන ඉන්න ළමයින්ට මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම කට්ටිය ජොයින්ට් වෙලා බලන්න කියලා කියන්නේ. ඇත්තටම හොඳයි කියලා මේක. රෙකමන්ඩ් කරනවද? නැත්නම් හරි නැහැ කියලා කියනවද? ඔය ප්‍රශ්න ගොඩක් ආඩ තිබ්බා මේ පැත්තේ තව එක්කෙනෙක් ඇස් රිදෙනව ප්‍රශ්නයක් මොකක් කර තිබ්බා හොඳට හිටපු මිනිස්සෙක් ඇස් මේ ඉදිමෙලා කොරෝනා බෙහෙත් ගහපු ඊළඟ දවසේම කොරෝනා හැදලා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ ඔය හොඳට ඉඳි මේ අපේ අමාරුවත් ඒ කියන්නේ නහරයක් මේ වෙලා තියෙන්නේ නහරයක් නිකන් ඉදිමිච්ච වගේ තැව්වට පස්සේ පොඩ්ඩක් අඩු වෙනවා අඩු වුණාට පස්සේ ආයි මේ වැඩි වෙනවා ඒක ගොඩක් ආඩ ප්‍රශ්න නැති
ඔවු මොහකයි ඔය ගොඩක්කයට ඔය ප්‍රශ්න වුණා එෆෙක්ට් වුණා එකෙක් කෙනාට එක එක විදිහට බලපානවා ඔකට බෙහෙත් ගන්න පුළුවන් පුරුදු වෙන්න මේ පොඩ්ඩක් බෙහෙත් ගන්න බරවැඩ කරන්න එපා නහර ප්‍රශ්න තිබ්බනම් බරවැඩ කරන්න එපා අතට බර දෙන්න එපා මොකද මසල්ස් වල පේන් එක ගොඩක් වැඩි එතකොට හරි ඉතින් තැන්කියු සෝ මච් ඔයාගේ වෙලාව වෙන් කරගත්තට ඉතින් බේසික් එක කරපු උගන්වපු හැමදේම හරියට භාවිත කරා ප්‍රැක්ටිස් ෂීට් එක මට අනිවාර්යෙන් කළේ වෙන මොකද අපි පිටිපස්සෙන් ඉදලා ඒ සම්බන්ධ සියලුම දේවල් බලනවා කරනවා මොකද ඔයාගේ අඩුපාඩු තියෙන්න පුළුවන් එතකොට ඒකෙන් ලොස් කරගන්න පුළුවන් නිසා තමයි ඒකේ වැරදි අඩුපාඩු හදලා දෙන්නේ තේරුණා නේද තේරුණා සර් හරි නියමයි ඔය හොඳට ඉගෙන ගන්න තියෙනවා කියලා මම දන්නවා ඉතින් ඇඩ්වාන්ස් සිස්ටම් එකේදී උගන්වන්නේ ඩිරෙක්ට්ලි නම්බර්ස් දක්වා. ඒතර ඉන්ටර්කනෙක්ට් වෙනවා නම්බර් කලර්ස් වලට. දැන් සාමාන්‍යයෙන් අපි රූලට් එකේ ගත්තොත් එහෙම අපිට හැදිලා තියෙන්නේ මොනකින්ද? නම්බර්ස් වලින්. නම්බර්ස් වලට තමයි පාටක් දීලා තියෙන්නේ. අංක 1 නම් 36 දක්වා ටේ වීල් එකේ මේ ටේබල් එකේ තියෙන ටේබල් එකේ අංක 1 කට මොකද පාට? රතු පාට. අංක 2 කට තියෙන කළු පාට. ඇයි ඒක දීලා තියෙන්නේ? කවුරු හරි දන්නවද? නැහැ. ඒකේ සුවිශේෂත්වයක් තියෙනවා. වීල් එකේ නම්බර්ස් හැදලා තියෙන විදිය පිටි පිළිවෙලක් තියෙනවා. 1 2 3 4 5 කියලා. නැහැනේ. එක එක තැන් වලට එක එක විදිය විවිධ ආකාර නම්බර්ස් හැදලා තියෙනවා. හැබැයි ඒකේ කලර්ස් විතරක් මාරු වෙලා තියෙනවා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඊට පස්සේ නම්බර්ස් කොහොමද වැටෙන්නේ? අනිවාර්ය නම්බර් එකක් වැටෙනවනේ ඊළඟ වැටෙන නම්බර් මොකද්ද? ඉතින් කොලම්ස් වලට කොහොමද ප්ලේ කරන්නේ? අනිත් එක චෙක් මේට් සිස්ටම් එකක් කියලා. චෙස් ප්ලේ කරලා තියෙනවා නේද? ඔව්. චෙක් මේට් එකක් කියන්නේ මොකද්ද? චෙක් මේට් එකක් කියලා කියන්නේ මොකද්ද? චෙක් මේට් එකක් කියලා කියන්නේ එහා පැත්තේ ඉන්න ඉත්තට හෙලවෙන්නවත් බෑ. ඇගෙන කිංඩක් හෙලවෙන්නවත් බෑ. චෙක් මේට් එකක් තිබ්බම. අපිට කොහොමවත් වින් එකක් දෙන්න ඕනේ. අන්න ඒ වගේ සිස්ටම්ස් මේකෙදි තියෙනවා. එතකොට චෙක් මේට් එකක් මේකෙදි තිබ්බම කොහොමත්ම ටේබල් එකෙන් කොයි විදිහටවත් හෙලවෙන්න බෑ. අපිට වින් එකක් දිය යුතුමයි. වින් එක ලැබුණම අපිට ප්‍රොෆිට් එකක්, ඒක ලොකු ප්‍රොෆිට් එකක් නෙමෙයි, පොඩි ප්‍රොෆිට් එකක්. ඒක ලස්සනට ගන්න පුළුවන්. පොඩි ප්‍රොෆිට් එකක් වුණාට ඒක වින් එක ෂුවර්. අන්න ඒ විදිහේ සිස්ටම්ස් අපි කියලා දෙනවා ඩිරෙක්ට්ලි කොලම්ස් දක්වා, නම්බර්ස් දක්වා හැම දෙයක්ම ඒක දිගන ගන්න. ඊට පස්සේ ඒක ඉන්ටර්කනෙක්ටඩ් වුණා කලර්ස් වලට. නම්බර් එකක් කෙනකොටනේ කලර් එකක් වටෙන්නේ. ඒතර නම්බර් එකක් එනවා කියලා කියනකොට අපිට කලර්ස් පැටර්න්ස් හවලින් හඳුනා ගන්නවට වඩා තවත් ඇකියුරේට් කර ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් හරියට මේක ඉගෙන ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලා මම කිව්ව දේවල් තේරෙන ඇති බේසික් එක කරපු කෙනෙක් නිසා. ඉතින් ඒ වගේ හැම එකක්ම ප්‍රැක්ටිස් ෂීට් එක අනිවාර්යෙන් කරන්න. ඒක හොඳට බලන්න. නැවත නැවත බලන්න. පාඩම නැවත නැවත බලනකේ ප්‍රශ්නයක් නැහැ. නැවත නැවත බලලා කරන්න. දැන් වුණත් මේ මම සාමාන්‍ය මේ කොලයක් පොතක් අතේ තියාගෙන ඉන්නවා. අවුරුදු ගානක එක්ස්පීරියන්ස් තිබ්බා කියලා වැඩක් නැහැ. මට වගේ ඔළුවෙන් කැල්කියුලේෂන් කරගන්න යන්න එපා. හැමෝම අපි කරන්නේ මොකද? හිතින් කැල්කියුලේෂන් කරගෙන යනවා. ඒ නිසා එතකොට පැටලෙනවා. ඉතින් මම මේ ඔය ටීවී එක දාගන්නවා. මෙතන මේක දාගන්නවා. කොලයක් අරගෙන මට නෝට් මාත් දාගන්නවා නෝට් එක. ඇයි එක්ස්පීරියන්ස් එක තිබ්බා කි පළියට නෝට් එක නැතුව යන්න බෑ. ඒකත් එක්ක යමු. එතකොට අපේ වැරදින ප්‍රමාණය අඩුයි. නේද? තේරෙනවද? එහෙම යමු. අවුරුද්ද හා ඉතින් උගන්නපු දේවල් අපි හොඳයිද මම උගන්වන්නේ හොඳට තේරෙනවද නැද්ද කියලා මම අහන්න බැරි වුණා. ඇත්තම හොඳයි ගොඩක් හොඳයි. Thank you so much. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වුණාට ඇත්තම ස්තුතියි. ඉතින් මේ වගේ අවස්ථාවකදී join වුණාටත් ගොඩක් ස්තුතියි. ඉතින් basic එක කරා වගේ advance එකටත් සම්බන්ධ වෙලා ඉගෙන ගන්න. අපි wish කරනවාට ඉදිරියටත් ලස්සනට earn කරන්න කියලා. ඉතින් ඉවසීමෙන් earn කරන්න දවසකට මෙච්චරක් විතර earn කරනනම් ඇති කියලා හිතුවා නම් ඒ ඇති ආයෙකට පද තියන්න ඕනේ නැහැ. ලස්සනට earn කරන්න පුළුවන් නිදහසේ නිකන් නිදහසේ ඉන්න වෙලාවක ගන්න කරන්න බලන්න නැත්තම් ප්‍රශ්න තියාගෙන ගියා නම් අවුල් යනවා තේරෙනව නේද ඔව් සර් අනිවාර්යෙන්ම ඉතින් මොනවා හරි කියන්න තියෙනවද අපේ ළමයින්ට ගොඩක් හොඳයි කියලා තමයි සර් කියන්නේ හරි කොල්ලෝ thank you so much ඉතින් ගොඩක් හොඳයි ජොයින් කරලා බලන්න වීර තමයි කියන්නේ හරි කොල්ලෝ thank you so much ඉතින් එහෙනම් මීටින් එක end කරමු නේද ප්‍රශ්නයක් නැහැ නේ හරි අවුලන්නේ හරි thank you good night එහෙනම් good night